Poth Gulla YouTube channel එක සහ Poth Gulla අධ්‍යාපන සත්කාර වෙනුවෙන් ආදරණීය දරුවන් ආයුබෝවන් කියලා පිළිගන්න. ඉතින් අදිනේත් මම බලාපොරොත්තු වෙනවා පුරවැසි අධ්‍යාපනයේ 9 ශ්‍රේණියේ දෙවැනි පාඩම කාලීන වෙනස් වීම කියන පාඩමේ තවත් මාතෘකාවක් අරන් එන්න. ඒ තමයි 41 වෙනි පිටුවේ ආර්ථිකයේ සිදුවන විවිධ වෙනස් වීම පුද්ගල හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම් කියන මාතෘකාව. ඊතන සියලුම කරුණු අනුව ආර්ථිකයේ වෙනස්කම් රැසක් සිදු වී ඇති බව හඳුනාගත. මෙම වෙනස්කම් පුද්ගලයා හා සමාජය කෙරෙහි විවිධ බලපෑම් ඇති කරයි. ඒ වාට නිදසුන් කීපයක් පනතල පුද්ගලයා අයහපත් පරිභෝජන රටාවට හුරු වෙනවා. දැන් ඔයා දන්නවා මේ ආර්ථිකයේ සිදුවන වෙනස් වීම එක්ක මිනිස්සුන්ගේ කාර්ය බහුලත්වයත් එක්ක මිනිස්සුන්ට නිවැරදි ආහාර වේලක් ගන්න අවස්ථාවක් නැති වෙලා තියෙනවා. මිනිස්සු කොත්තු රයිස් කාලා දැන් ප්‍රෙෂර් සීනි කොලෙස්ටරෝල් තියෙන මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනවා. අනවශ්‍ය දේවල් ශරීරයට අහිතකර මීට් බෝල්ස් වර්ග ඊට පස්සේ සොසේජස් ඔය හැම එකක්ම කඩවල තියෙනවා. කනවා මිනිස්සු ඉවරයක් මිනිස්සු ලෙඩ වෙනවා. ඒතර මේක අයහපත් පරිභෝජනය. මේකද ආර්ථික සිදුවිච්ච වෙනසද ඇන්නේ. ඒතර ඇහැ ගැටින්න තියෙනේම ආසයි දැක්කම කන. ඊට පස්සේ ආර්ථිකයට වෘතු නොදෙන ජීවන රටාවක මිනිස්සු තමන්ට වාහනයක් ගන්න නොකා නොබී ගෙවන. මම දන්නවා මේ ගුරුවරු බොහෝ අය ලක්ෂ 80-90 වාහන ගන්නවා ටියුෂන් කරනවා ඇති. නමුත් මේ දැන් මේ වසංගත කාලය ආවට පස්සේ සෑහෙන කෙනා හිර වෙලා ඉන්න. ලක්ෂයක් විතර මාසයකට වාරිකයක් තියෙනවා. තරහ ගන්න බෑ. එතකොට විවිධ භාණ්ඩ මිලදී ගන්නවා ඇඳුම් ඒවා තමන්ගේ වාර්ථිකයට දරා ගන්න බැරි වැඩ දේවල් කරන්න උත්සාහ කරනවා. වැරදි චර්යාවන්ට හුරු වෙනවා. ආහාර රටාවන් ව්‍යායාමනේ ඊට පස්සේ කම්මැලි හැමදේම ළඟට ගින්නගෙන කනම බොනවා. මේ තාක්ෂණයත් එක්ක එකතු වෙලා ඔහි ෆෝන් එක උබෝබ ඉන්නවා කාලිනාස්ති කරනවා ඒවා. ඒවා නාගරිකකරණය වීම. ඒ කියන්නේ නගර නිර්මාණය වීම නගර පුංචි භූමි ප්‍රමාණයක වැඩි ජනසංඛ්‍යාවක් ජීවත් වීම හරහා පරිසර දූෂණය වෙනවා ඔක්සිජන් අඩු වෙනවා මිනිසුන් රෙද රෝග හැදෙනවා. ඊට පස්සේ පරිසරයේ දූෂණය වීම මේ ආර්ථික සිදුවන වෙනස් වීමත් එක්ක මිනිස්සු එක නගරයකට එකතු වුණාට පස්සේ පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. ඒ වගේම යාන්ත්‍රිකකරණය මිනිස්සු රොබෝලා වගේ පැරට යනවා එනවා වැඩ කරනවා ෆෝන් එක පාවිච්චි කරනවා ආය යනවා එනවා පොතක් පතක් කියවන්නේ චිත්‍රපටියක් බලන්න වෙලාවක් නැහැ. මිනිසුත් එක්ක ඇවිදින් යන වෙලාවක් නැහැ. මිනිහෙකුත් එක්ක නිදාසේ කතා කරන්න වෙලාවක් නැහැ. ඒ මිනිසුන්ගේ ආතතියට බලපාන. ඒතර ඒත් එක්කම මානසික ආතතිය ඇති වීම නවත් ගන්න බැරි වෙනවා. ඒ වගේම නිශ්චය කරගත නොහැකි ලෙඩ රෝග තියෙනවා. දැන් සමහරක් ලෙඩ රෝග තියෙන හොයා ගන්න බෑ. හොයන්න බෑ ලෙඩ මොකක්ද කියලා. වෘද්ධ ගාන පරීක්ෂා කරලා හොයන්න බෑ. ඒකට ඒවා. මේ නිසා ආර්ථිකයේ වෙනස් වීම කොපමණ සිදුවද? එම කාලීන වෙනස් වීම උචිත පරිදි භාවිතයට ගැනීමට අපි සවිඥානික විය යුතුයි. එහිදී තම අවශ්‍යතා හඳුනාගෙන ඊට යෝග්‍ය තාක්ෂණික බල. තමන්ට අවශ්‍යතාවය හඳුනාගෙන ඊට අවශ්‍ය තාක්ෂණික විතර පාවිච්චි කරපුවම ප්‍රමාණවත්. ඒක දන්නවා පුංචි දැන් ওই සාමාන්‍ය පෙළ ලියන ළමයි ලොකු ෆෝන් එකක් ගන්න තමයි ඉලක්කය. මේ ෆෝන් එකක් ඒ ලොකු ෆෝන් එකක් ඕනේ. මේ ෆෝන් එකෙන් 100%ක් වැඩක් ගන්න ඕනේ මිතර. ඒක ලොකු ෆෝන් එකක් ඉලෙක්ට්‍රොනික හොඳයි. හැබැයි මේ පාවිච්චි කරන්නේ Facebook කියන්නේ, වීඩියෝ ගන්නයි, ෆොටෝ ගන්නයි. හැබැයි මේ ෆෝන් හදලා තින්නේ ඊට වඩා ගොඩාක් ලොකු වැඩ කරන්න. ඒවා කරනවනේ හොඳයි. හැබැයි මේ මුදලක් වියදම් කළා මේ පොඩි පොඩි දේවල් වලට පස්සේ ඊටත් පොඩි ෆෝන් එකකින් ඒක කරන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණ බැරි ලෙස වහල් නොවීම. දැන් මිනිස්සු හැමදේම තාක්ෂණයෙන් උත්තර ගන්න හදනවා නෑ. විඥාණය ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට උත්තර දෙන සමහරක් ඒවා. පොතපත කියලා සමහරකට උත්තර ගන්න පුළුවන්. චිත්‍රපටියක් කරත් උත්තර ගන්න පුළුවන්. දැන් මිනිස්සු කරන්නේ මොකද? ෆෝන් එකකින් මැසේජ් එකක් දාලා ගෲප් එකක මැසේජ් එකක් දාලා මේකට මොකද කරන්නේ? ඔතන ඔක YouTube එකෙන් බලලා කොහොමද කරන්නේ? ඒක හොඳයි. නමුත් ඒකට වහල් වෙන්න හොඳ නැහැ. වහලෙක් වෙන්න ඕනේ තාක්ෂණය. ආර්ථික සිදුවන වෙනස් වීම වලට උචිත පරිදි අනුගත වීම යන කරුණ පිළිබඳව සැලකිලි කිරීම වඩා කාලෙ. ආර්ථිකයේ සිදුවන වෙනස් වීම වලට උචිත පරිදි අනුගත වීම. ගැළපෙන පරිදි අනුගත වෙනවා. එහෙනම් ඒතර මේ විදිහට තමයි ආර්ථික සිදුවන වෙනස් වීම පුද්ගලයා හා සමාජය කෙරෙහි කරන බලපෑම මොන වගේද කියලා මම සරලව පැහැදිලි කරලා හදෙන් දරුවන්ට. එහෙනම් පොඩ්ඩක් YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් අපේ channel එක අනිවාර්යයෙන් comment කරන්න, like කරන්න. අපි තව දවසක අලුත් video එකක මම සියදරන ජය වේවා. පරිස්සමෙන් ගෙදිටලා ඉන්න, ඉගෙන ගන්න, නිතරම පොතපත කියවන්න පොඩ්ඩක් YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ආරාධනා කරනවා. සියදරනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.